मेदिनवल वेलंदपले उग्र तिरंगुपीटी हिंग्याक पवतिनवा ए हेतुवेन बेकरी कर्मांतयट दडि बलपैमक एल्लवुना ए अनुव बेकरी निष्पादन अलिविकन्न वेलंद सल्हिमियन्द गटलु रसकट मुहुण देसेटनवा अतम बेकरी मगिन वेडिमिलट तिरंगुपीटी मिलदीगेन निष्पादने सिदुकरन आकारयद देखगत हेकी අපිට තිරිඟුපිටි සපයපු කම්පැනි දෙකේම තිරිඟුපිටි නෑ දැන් සති දෙකකට වැඩි කාලයක් සරෙන්ඩිට් සමාගමත් ප්‍රීමා සමාගමේ දෙකේම තිරිඟුපිටි නෑ දැනට කොළඹින් ගේන ආනයනය කරපු තිරිඟුපිටි තමයි ගේන්නේ ඒක දවස ගානේ කොළඹ තියෙන වෙළඳපොලේ මිල වැඩි කරමින් තමයි එන්නේ මේ වෙනකොට රුපියල් 400 දක්වා තොග මිල ගිහිලා තිනවා නමුත් දැන් අපි ගේන්නේ නෑ ඉතමත් සුළු ප්‍රමාණයක් තමයි ඒත් කොළඹ තියෙන්නේ තොග වෙළඳපොලේ ඒ ගානට ගෙනල්ලා අපිට මේ ජනතාවට අලෙවි කරන්න බෑ පාන් වලට දෙන්නත් බෑ මේ අද නොච්චාගම නගරේ තොග සපේන කිසිම තැනක තිරිඟුපිටි නෑ බේකරි වලට හිටින් පස්සේ පාන් නැති වෙයි පාන් හදාගන්න විදියා කැත්තේ මනේ අවුරුදු 26ක් විතරටත් වැඩි මේ බේකරිය දාලා බොහොම අමාරුවෙන් අපි ගෙනියන්නේ පාම් පිටි නෑ ගන්න පාම් පිටි කොහෙද තියෙන්නේ ප්‍රීමා ඒජන්සියට කතා කරපම කියනවා අපිට බඩු නෑ අපි බඩු දාන්න අපිට තිරිඟු නෑ ඒ ඉඳන් නෑ මේ කෝදෝ ඉඳලා ඉන්දියාව ගෙනලා තියෙනවා පිටි වාගයක් ඒකත් හිඟයි ඒකත් හංගල හංගල කඩවලින් විකුණනවා ගණන් වැඩි කියන රුපියල් 400යි අද තියෙන මිල නෙවෙයි 60 අද 380යි කිව්වොත් 60 කියනවා 400 ඉතින් ඒක අරගෙන අපිට මේකට පාලන මිලක් නැත්තම් අපි කොහොමද මේ පාන් ටික දාගන්නේ බෙයරින් තිරිඟුපිටි හිඟේ පැවතිය හොත් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ක පමණ මිලකට අලෙවි කිරීමට සිදුවනු ඇති බවයි බේකරි හිමියන් කියා සිටින්නේ මෙම ගැටලුව විසඳීමට රජයේ වහම මැදිහත් වන ලෙසට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටිනවා මේ ඉන්දියාවෙන් වගේ රටවල් වලින් ආනයනය කරපු පිටි ඉතාමත්ම අඩු මිලට ආනයනය කරපු පිටි අද වෙනකොට රුපියල් 20000ත් 25000ත් අතර මිලකට තමයි බේකරි හිමියන්ට ලබා ගන්න සිද්ධ වෙලා තින්නේ. ඉතින් මේ හේතුව උඩ මේ රුපියල් 20000ට වඩා පිටි මිටියක් මිල දී ගත්තොත් අනිවාර්යයෙන්ම පාන් ගෙඩිය රුපියල් 300ට විකුණන්න වෙනවා. අද වෙනකොට රුපියල් 300ට පාන් අලෙවි වෙනවා කියලා හැමතැනින්ම අපට තොරතුරු ලැබිලා තිනවා. අපිට ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. සංගවයක් වශයෙන් අපි මිල වැඩි කිරීමක් නොකරට රුපියල් 20000ක් දීලා මේ පිටි මිටිය අරගෙන පාන් ගෙඩියක් රුපියල් 190ට දීමේ හැකියාවක් නැහැ කියටවත් මේකට ඉතා ඉක්මනින් විසඳුමක් අපට ලබා දෙන්න අපි රජය ඇතුළු සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමක් කරලා තිනවා මෙතන තියෙන සම්පූර්ණ පාරිභෝගික ජනතාව සූරාකෑමක් මොකද පහුගිය කාලේ ඉන්දියාවෙන් පිටි ආනයනය කර විශාල වශයෙන් ලංකාවට නමුත් ඉන්දියාව දැන් මාසයකට පමණ පෙර ඒ පිටි ආනයනය කරනක ඉන්දියාවෙන් නැවැත්තුවා මේ නැවැත්වීමත් සමගම ඒ වෙනකොට විශාල පිටි ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා තිබුණා මේ ගෙන්නපු වෙළඳ ටික මොකද්ද කරේ අනිවාර්යයෙන්ම මේ රුපියල් 10000 විකුණන්න පුළුවන් පිටිමිටිය රුපියල් 20000 25000 අතර විලකට විකුණනවා. ඉතින් මේක ඉතාමත්ම ඉක්මනින් විසඳලා දෙන්න කියලා අපි රජෙන් ඉල්ලා සිටිනවා. නැත්තම් අනිවාර්යයෙන්ම රුපියල් 300ටවත් පාන් ගෙඩියක් ගන්න හම්බ වෙන්නේ නැහැ. පාන් පිටි මුට්ටි. පාන් පිටි කිලෝ 50 රුපියල් 20000ට අරගෙන පාන් ගෙඩියක් 300 දෙනක සාධාරණයි. පාන් ගෙඩිය 300 නම් නම් කොත්තුවේ මිල හිතා ගන්න කීයෙන් ඉහිදයිද කියලා. මේ පාන් පෙත්තක් අද සිට වෙනවා රුපියල් 30ක් මේ රුපියල් 300 පාන් අලෙවි කරන්න ගියොත්. ඒතර පාන් පෙත්තක් රුපියල් 30 වෙනකොට හිතා ගන්න පරාටයක් බිත්තර රොටියක් කොත්තුවක් කීයක මිල ගිහිලාද කියලා. ඉහළ ගිය පාන් මිල පිළිබඳව ජනතාව මෙලෙස අදහස් පළ කළා. රුපියල් 300 කවුද පාන් කන්නේ? බේකරි කාර තමයි පාන් කන්නේ. අපි නම් කන්නේ. 300ක් නැහැ. ගන්න කට්ටිය නැහැනේ. 300ට ජනතාව දිතා අපහසුයි ඒතකොට. පාන් ගියන්න බර ඉන්නේ මල්ලි මේ. ගණන් වැඩි ඉතින් මොනව කරන්නද? පාන් මිල වැඩිනම් කොහමද අපි මේ ජීවත් වෙන්නේ මිනිසුන්ට? හඩි එකමයි වැඩි කරන්නේ. කන්න බෑනේ. අපි බත් පොඩ්ඩක් තමයි කන්න වෙන්නේ. පිටි රුපියල් 450 දැන් ඉදිඅප්පම ගත්තේ රුපියල් 10ට 10ක 12යි. අපිට අද රුපියල් 1000ක් පඩි අරගෙන බොහොම අමාරුනේ අපි ජීවත් වෙනවා. පාන් නේ ඒකත් නැති වෙන විදියට දැන් තියෙනවා. මිනිස්සු පාන් කාලකයි. පාන් වයිගා පාන් කාලකයි. කරගල බෑ. ඉතින් කඩල වහන්න වෙයි. අපි ඉස්සරහට අමාරු වෙයි. මිනිස්සු කන්නේ කොහොමද? අද පඩි කීයද මොනවද? පාන් ගෙඩියක් ගත්තාම කීයද කන්නේ? දල් පොල් නිකන් බඩගින්න ඉන්නේ. කන්නත් එපාය. ඉතින් 300 කියලා මොනා කරන්නේ? 500ක් තියෙන්න ඕනේ දැන්. පාන් රාත්තලක් කනවනම් සම්බුරුත් එක්ක අදාල කර කන්න. ඇති බෙරි මිනිස්සු මොනා කරන්නේ? පාන් වැඩි. ඕ උතර කන්නේ කොහොමද? පාන් කන්න වෙන්නේ නැහැ. ඉතින්